පද කොටස් ඉතා සූක්ෂම ලෙස වෙන්කොටගෙන නර්තන ඉදිරිපත් කිරීමට කතක් නර්තන ශිල්පියාට හැකියාව තිබෙනවා. පාද හැසිරීම් ගුංගුරු නැත්නම් ගෙජ්ජි හරහා ප්‍රේක්ෂකයාට දැනෙනවා. මෙනිසාම එක් පාදයකට ගුංගුරු 100 බැගින් පාද දෙකෙහි ගුංගුරු 200ක් බඳිනු ලබනවා. තබ්ලාවේ පද හඬ ගුංගුරු සමග සුසංයෝගයෙන් නර්තනයේ අලංකාරය තව තවත් වර්ධනය වෙනවා. එවන් වූ භාවාන්විත නර්තන ශෛලියක තවත් පැතිකඩක්. විශේෂයෙන්ම අපේ කතක් නර්තනයේදී අපි වැඩියෙන්ම භාව ඉදිරිපත් කරන්නේ සහ නර්තන අංග සකස් වෙලා තියෙන මේ ක්‍රිෂ්ණ දෙවියන් මූලික කොටගෙන. සෙසු දෙවි දේවතාවුන් ගැනත් අපි නර්තනයේ යෙදෙනවා. ගණ දෙවියන්, විෂ්ණු දෙවියන්, රාම දෙවියන් ආදී වශයෙන්. එතකොට මේ ගීතවල විශේෂයෙන්ම අපි මෙතෙන්දී ක්‍රිෂ්ණ දෙවියන්ව ගත්තොත්, ක්‍රිෂ්ණ දෙවියන්ගේ කැරලිගස්සුණු හිසකෙස්, ඔහුගේ චවි වර්ණය ගැන වර්ණනා කරනවා, ඔහුගේ ගමන් විලාසය ගැන වර්ණනා කරනවා, ඔහු බටනා වයනකොට එයින් නිකුත් වෙන මధుර හඬ ගැන වර්ණනා කරනවා, සහ ඔවුන්ගේ තියෙන අපේ බලාක් සිටින අයට දෙවියන් ගැන භක්තියක් සහ වීරත්වයක් ඇති වෙන ආකාරයට තමයි මේ භජන් ගීත ලියවිලා තියෙන්නේ. විශේෂයෙන් අපේ බුදුරජාණන් වහන්සේ ගැන අපි දන්නවා, බෞද්ධ අපි ගීතවල තියෙනවා මාර පරාජය කරා කියලා, නාලාගිරි දමනය. එතකොට ඒ වහනකට අපිට ඇති වෙන හැඟීමම තමයි අපි මේ ක්‍රිෂ්ණ දෙවියන්ගේ වීර කතා. එතකොට ක්‍රිෂ්ණ දෙවියන්ගේ බ්‍රජ භූමිය, එහෙම නැත්නම් ඔහුගේ ගමය බ්‍රජයේ ඉන්ද්‍ර දෙවියන් විසින් මහා වරුසාවක් වස්සලා ගම් අතුරක් ගලන්ඩ සලස්සනවා. ඉන් පසු මේ ක්‍රිෂ්ණ දෙවියෝ තමන්ගේ බ්‍රජ වාසීන්ව ගෝවර්ධන ලීලා කියන මහා පර්වතය තමන්ගේ මේ ඇඟිල්ල උඩට ඔසවා තබා ඔවුන්ව ඒ පියස යටටගෙන බ්‍රජ භූමිය බේරා ගන්නවා. එතකොට මේ වගේ කතා මේ භජන් ගීත ඇතුලේ රඟ දක්වනවා. එකම ශිල්පියා විසින් මේ ක්‍රිෂ්ණ දෙවියන්ගේ චරිතයත්, අනිත් වැසියන්ගේ චරිතයත්, ඉන්ද්‍ර දෙවියන්ගේ චරිතයත් රඟපාමින් එකම ශිල්පියා තමයි මේ භාව ප්‍රකාශනය යෙදෙන්නේ. තිලකම් මధుරම් රූපම් මధుරම් තිලකම් මధుරම් මధుරාධිපති අඛිලම් මధుරම් අදරම් මధుරම් වදනම් මధుරම් නේනම් මధుරම් අස්තිතම් මధుරම් මధుරාධිපති අඛිලම් මధుරම් අඛිලම් මధుරම් අඛිලම්. නර්තනයේ ගුඟුරු කියලා කියන්නේ ගුඟුරු එකෙන් තමයි ගොඩක් වෙලාවට සවුන්ඩ් එක එන්නේ. ඒ කියන්නේ ඒ අර ෆුට් එකෙන් ගහන සවුන්ඩ් එක ක්ලියර්, ඒ කියන්නේ ඒකේ තියෙන ඒ භාවය සම්පූර්ණ පෙන්වන්නේ ඇහෙන්නේ ගුඟුරු වලින් මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි ගුඟුරු කියන්නේ ෆීමේල් නම් තබ්ලා එක ඇවිල්ලා මේල්,
මේකෙත් එක්කම තමයි එකටම යන්නේ එකයි දැන්. තබ්ලා පදය වාදනය කිරීමේදී එම පදයම කතක් නර්තන ශිල්පිනිය හෝ ශිල්පියා පාද හසුරුවමින් ගුංගුරු හරහා ප්‍රේක්ෂකයා හට නර්තනය සමගින් ඉදිරිපත් කරනවා. ඒ ආකාරයට කතක් නර්තනයේ රස මුසු තැන් කරා ප්‍රේක්ෂකයා සංවේදනීය කරවීමට තබ්ලාව උපකාරී වෙනවා. හැම වෙලාවෙම මියුසික් එකත් මියුසික් එක්ක බද්ධ වෙලා තියෙන. හින්දුස්ථානි මියුසික් කොතනද? එතන නර්තනය තියෙනවා. කතක් ඩාන්ස් කොතනද? එතන හින්දුස්ථානි මියුසික් තියෙනවා. හින්දුස්ථානි මියුසික් නැතුව කවදාවත් කතක් ඩාන්ස් එකකට පවතින්නත් බෑ. තබ්ලා එක කියන ප්‍රධානම සංගීත භාණ්ඩය තමයි තබ්ලාව. තබ්ලාවයි කතක් නර්තනය හැම වෙලාවෙම එකට යන්නේ. ඒකේ මේකේ තියෙන ගණිත සිස්ටම් එක, ගණිත විධික්‍රමයම තමයි තබ්ලා එකෙත් වෙන්නේ. තබ්ලා එකේ යන විදිහම තමයි මේකෙත් යන්නේ. සමහර පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. වෙනස්කම් තිබුණාට දැන් අර මං කිව්වා වගේ ගත්වල වෙනස්කම් තියෙනවා. එතකොට සමහර කොම්පොසිෂන්ස් වල වෙනස්කම් තියෙනවා. ඒ වෙනස්කම් තිබුණාට මේ හැමදේම එකක් මන්නම් කියන්නේ. මේ හැමදේම සංගීතයේ, මේ හැමදේම කලාව. ඇත්තරම කියනවනම් සංගීතය කියලා කියන්නේ මේ හැම දෙයක් එක්කම බද්ධ වෙච්ච දෙයක්. ගායනය, වාදනය, නර්තනය කියන තුන තමයි සංගීතය කියලා අපි ගන්නෙ. ඉතින් නර්තනයට කවදාවත් සංගීතයෙන් තොර වෙලා යන්න බෑ. සංගීතයටත් එහෙමයි, නර්තනයෙන් තොර වෙලා යන්න බෑ. අපි දැන් වාදනයක් ගත්තත් වාදනය තියෙනවා, නර්තනය තියෙනවා, ගායනය තියෙනවා. දැන් තබ්ලා වාදනයක් ගත්තොත් එහෙම අපි බැලුවොත් පණ්ඩිත් සුරේෂ් තල්වකර්ජී වගේ කෙනෙක්ගේ සෝලෝ එකක් බැලුවොත් ඒකේ ගායනය, වාදනය, නර්තනය තුනම තියෙනවා. ඒ වාදනය තබ්ලා සෝලෝ එකකින් ලෙහෙර එකක් ගායනා කරනවා, ලෙහෙර එකක් වාදනය වෙනවා හැපැත්තෙන්. ඒතකොට ගායනය, වාදනය දෙකම එකයි. ඊට පස්සේ අපි තබ්ලා පද කියනවා.
අම්ල පද කියනවා කියලා කියන්නේ ගායනය. ඊපස් අපි එක වාදනය කරන එක වාදනය. ඒකත් එක්ක අපේ ඇඟේ එනවා මූවමන්ට් එකක්. දැන් අපි තදක දිගට කතක දිගට කියලා ගහුවොත් නිකන් අපි මෙහෙම ඉඳගෙන තදක දිගට කතක දිගට කියලා ප්ලේ කරන්නේ නැහැ. අපි තදක දිගට කතක දිගට කියලා අපිට අර පොඩ්ඩක් ඇඟේ එනවා මූවමන්ට් එකක්. ඒකත් එක්ක තමයි ඒක තමයි නර්තනය කියලා කියන්නේ. ඇඟ සැලවීමනේ නර්තනය කියලා කියන්නේ. ඊට පස්සේ ඒක සිස්ටම් එකට හැදුනනේ. ඒක ඒක විදිහට ඒක හැදුනට පස්සේ ඒකට ප්‍රධාන අය ඒගොල්ලෝ ගිහිල්ලා ඒකට ඒක ගුරුවරු යටතේ ඉගෙනගෙන ඒක ස්පෙෂල් කරපු අය ඉන්නවා. විශේෂයෙන් ඒ විෂය හදාරපු අය. ඒ වගේම තමයි අනිත් දේවලුත් තබ්ලාවත් එහෙමයි. අනිත් ඉන්ස්ට්‍රුමන්ට් අනිත් ඕනම ඉන්ස්ට්‍රුමන්ට් එකක් එහෙමයි. ගායනය, වාදනය, නර්තනය කියන්නේ තුනම එකයි. ඒ තුන වින් වින්ව කවදාවත් තනි වෙලා වැඩ කරන්න බෑ. තුනම එකට වැඩ කරොත් තමයි සංගීතය වෙන්නේ. කතක් නර්තනයේ මීළඟට භාව ඉදිරිපත් කිරීමේ අතිවිශිෂ්ටම අංගයක් තමයි තුම්රි. තුම්රි ලියවිලා තියෙන්නේ බ්‍රජ භාෂාවෙන්. එතකොට මේ තුම්රි වලත් අපි ඉදිරිපත් කරන්නේ විශේෂයෙන්ම රාධා ක්‍රිෂ්ණාගේ කතා. මේ තුම්රි කියන්නේ නර්තන හින්දුස්ථානි රාගධාරි සංගීතයේ සංගීත ගායන සම්ප්‍රදායක්. එතකොට මේ ගායන සම්ප්‍රදායෙන් අපි නර්තනයේ යෙදී හැකි ගීතයන් තෝරාගෙන ඒවාට තමයි අපි නර්තනය ඉදිරිපත් කරන්නේ. මෙහි විශේෂයෙන්ම මේ රාධා ඔබ දන්නවා ක්‍රිෂ්ණ චරිතය. ක්‍රිෂ්ණ පුංචි කාලේ හරීම කෙලිලොල් දඟකාරයි. එතකොට ක්‍රිෂ්ණගේ යෞවන කාලයේ ඔහු රාධත් එක්ක ප්‍රේම කරන අවස්ථා සහ මේ ක්‍රිෂ්ණ චරිතයේ නිරන්තරයෙන්ම තියෙන දත් තමයි මේ අපි කියන්නේ අඩන්තේට්ටම් කරනවා කියලා. ඉතින් මේ ක්‍රිෂ්ණ හැම වෙලේම කරන්නේ මේ රාධාට අඩන්තේට්ටම් කරන එක. රාධාගේ කොණ්ඩෙන් අදිනවා, රාධා යාළුවොත් එක්ක දියගෙන ඒමට යමුනා නදියට යනකොට හැංගිලා ඉඳලා ක්‍රිෂ්ණ යාළුවොත් එක්ක රාධාගේ කලේ බිඳිනවා. ඒ වගේ රාධාට කෙනෙහිලිකම් කරනවා. හැබැයි රාධා කේන්ති ගත්තට යටිහිතෙන් පොඩි කැමැත්තකුත් තියෙනවා. ඉතින් මෙන්න මේවා ඉතාමත් විචිත්‍ර ලෙස භාවානුරූපව ඉතා අලංකාර ලෙස ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරනවා මේ කතක් නර්තන ශිල්පියා හෝ ශිල්පිනිය විසින්. Choodu choodu bihari.
මේ තුම්රි ලක්නව් ගුරුකුලේ විශේෂම අංගයක් සහ මේ තුම්රි රචනා කරලා තියෙන්නේ පණ්ඩිත බින්දාදීන් මහරජ විසින් ඔහු විසින් රචනා කරන ලද තුම්රි ප්‍රමාණය 1500කට වැඩි වෙනවා දැනට ඉතාමත් සුළු ප්‍රමාණයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ ඉතින් ඒ වාට කතක් නර්තන ශිල්පීන් විසින් මේ රාධා ක්‍රිෂ්ණාගේ චරිතය අලලා කතා යම් යම් ඉදිරිපත් කරනවා කතක් නර්තනයේ තුම්රි භාවිතා වෙනවා නායක නායිකා ભેද සඳහා ඒ කියන්නේ කාන්තාව සහ පුරුෂයා ගත්තොත් පුරුෂයා තමයි නායක සහ නායිකා කියන්නේ කාන්තාව. එතකොට මේ කාන්තාවකගේ ආයු වයස සහ ස්වභාවය අනුව ඔහු ඇයගේ යම් හැඟීම් වල වෙන ඇතිවන වෙනස්කම්. ඒ කියන්නේ යෞවන අවස්ථාවේ ඇයගේ සිතවිලි කොහොමද? එතකොට තරුණ මහලු වයසට ආසන්න වයසේදී ඇයගේ සිතුවිලි ඒවා යම් යම් වාතාවරණ වලදී වෙනස් වෙන ආකාරය මොන වගේද කියලා මේ නායිකාවල අපි ඉදිරිපත් කරනවා කතක් නර්තනයේ තවත් අංගයක් තමයි මේ කවිත් කියන්නේ. කවිත් කියන එකේ අර්ථය තමයි කවිය. එහෙම නැත්නම් කාව්‍ය කියන එක. එතකොට මේ කවිත්වල තියෙන පද වල අර්ථයට තමයි අපි නර්තන ඉදිරිපත් කරන්නේ. සහ මේ කවිත්වල තියෙන පද නෘත්‍ය පද සහ තබ්ලා පද එකට එකතු කරමින් සාදා ගන්නා බන්දීෂ එකක් එමෙතන එක කොටසක් වෙනුවෙන් තමයි අපි මේ නර්තනය ඉදිරිපත් කරන්නේ. ධායි ශාම රෝක ලයි රෝක ලයි රෝක ලයි ධායි ශාම රෝක ලයි ඔචක මුඛ චූම් ලයි මුඛ චූම් ලයි මුඛ චූම් ලයි සරසේ මොරි චුනරි ගයි 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 සරසේ මොරි චුනරි ගයි සරක 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 කවිත්ත නැටීමේ પરම්පරාව ආරම්භ වෙන්නේ බෙනාරස් ගුරුකුලයෙන් සහ මේ කවිත්තවලත් අපි ඉදිරිපත් කරන්නේ මේ දෙවි දේවතාවුන්ගේ යම් යම් විලාසයන් කතාවන් ඔවුන්ගේ පෞරුෂය ආදී ගැන තමයි මේ කවිත්තවලත් කතා කරන්නේ ඊළඟට මේ කවිත්ත ඉදිරිපත් කරනවා එක ස්වාධීන අංගයක් විදිහටත් සහ අපි කලින් කතා කරපු තුම්රි ගායනයේදී තුම්රිය පටන් ගැනීමට පෙර අපි කවිත් එකක් ඉදිරිපත් කළා ඒ කියන්නේ ඒ ඉදිරිපත් කරන තුම්රියට ගැළපෙන වාතාවරණය නිර්මාණය කර ගැනීම සඳහා කවිත් එකක් ඉදිරිපත් කරලා ඉන්පසු කවිත් එක අපි තුම්රිය නටනවා සහ තුම්රිය නටන අතරතුර මැදින් අපි කවිත් එකක් ඉදිරිපත් කරලා නැවත අපි තුම්රිය ඉදිරිපත් කරනවා ඔබට ඒ උදාහරණයක් විදිහට කියනවා නම් අපි දේවදාස් චිත්‍රපටයේ ඔබ දකින්න ඇති කාහෙ ඡේඩ ඡේඩ මොරේ කියන සින්දුවේ අපි අහලා මුලින්ම කවිත් එකක් යනවා දද ගී පරමටිකි කියලා පටන් ගන්නවා ඒ කවිත් එක. ඊට පස්සේ තමයි තුම්රිය ඊට පස්සේ මැදිනුත් කවියක් කවිත් එකක් ඉදිරිපත් වෙනවා. धड़क 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 धड़
सांसों में मेरी सांसों में नशा है प्यार का, आंखों में मेरी आंखों में नशा है प्यार का, आज मेरी बाहों में आजा।